ඊයේ මැදින වෙලාවේ අපි දැක්කා යම්කිසි සිද්ධියක් වෙනවා. ඔය ඒ මොකද්ද හරින් ප්‍රනාන්දු මහතා අතින් ඔබතුමා පොඩි ප්‍රශ්නයක් වෙනවා දැක්ක මාධ්‍ය. ඒ මොකද්ද ඇත්තටම උනේ? නෑ එතුමාට තමයි බාර දීලා තිබුණේ මේ ඒ සංවිධාන කටයුතු. නමුත් ඒක යම් යම් දේවල් සාධාරණ විදිහට නිවැරදි ආකාරයට කරලා තිබුණේ නෑ. ප්‍රතිරූප ගොඩ නගා ගන්න යම් යම් එකතු වෙච්ච කල්ලියක වගේ ටික දෙනෙක් එකතු වෙලා ඒගොල්ලොන්ගේ ප්‍රතිරූපය සහ නම ඉදිරියට ගෙනියන්න යම් යම් පියවර අරන් තිබ්බ සමහත්යන් වල මම ඒකට විරුද්ධ වුණා. මම ඒක ප්‍රකාශ කරා. ඊට පස්සේ එතුමා ඊටාම අශීලාචාරය විදියට අසභ්‍ය වචන පාවිච්චි කරමින් එතන හැසුරුණා. ඉතින් එතුමා දැනගන්න යුතුව තිබුණා අනිවාර්යෙන් මහ ජනතාව ඉස්සරහා කතා කරන්න පුළුවන් දේවල් මොනවද, බැරි දේවල් මොනවද එතුමාට මම කතා කර විදියට වැදගත් විදියට මට උත්තර දෙන්න තිබුණා. ඒකන්දා ඒ එතුමාගේ අශීලාචාර ඒ කුපිත වෙලා ගෙච්ච හැසිරීම අපි පිළිකුලින් හෙලා දකිනවා. එතුමාට ඉතින් මට කියන්න තියෙන්නේ ඒවා පුරුද්දට තියාගන්න එපා කියලා විතරයි ඉතින්. ඔබතුමා පොතේ වාඩිලා ඉන්නකොට තමයි ඇවිල්ලා තර්ජනය කරනවා වගේ අපි දැක්කේ. මොකද ඒ? ඔව් එතුමා ඉතන ආවා නායකතුමායක් යමක් කතා කරන්න. ඒ වෙලේ මම එතුමාගෙන් ප්‍රශ්න කරා මේක ගැන. එතකොට එතුමාගේ ප්‍රශ්නේ එතුමා නායකතුමාටත් දැම්මා. සමහර ලාල්ට ඒ කතික ලැයිස්තුව වරදක් තිබුණා. මට තේරුණා ඒක නායකතුමා දැනගෙනත් හිටියා කියලා. කොහොමනත් ඒක නිවැරදි කරා. ඊට අමතරව තව වැරදි ගොඩක් ඇතර සිද්ධ වෙලා තිබ්බා. පසුපෙළ මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් ඒවට විරුද්ධව පාලා විරෝධය පාලා සමහරු නැගිටලත් ගියා. ඉතින් ඒකන්ද මම පක්ෂ දෙවෙනි හැටියට මට අයිතියක් තියෙනවා, යුතුකමක් තියෙනවා ඒවා ගැන කතා කරන්න. ඒවා දිගටම දිගින් දිගට කරෙන්න ගියොත් පක්ෂයේ සමගියට ශක්තියට බාධාවක් වෙන නිසා. දැන් ඊයේ දින කතික ලයිස්තුවේ ඔබතුමාට මූලිකත්වය ලබා දෙන්න කියලා ඔබතුමා ඉල්ලීමක් කිරීමත් උඩ ඔය මේ ගැටලුකාරී තත්ත්වය ඇති උනායි කියලා තමයි. මූලිකත්වය මට ලබා දෙන්න බෑනේ. මූලිකත්වය ලබා දෙන්න නායකතුමාට. නමුත් ඒ ලයිස්තුවේ මටත් ලැබිය යුතු තැනක් තියෙනවා. මම මේ පක්ෂයේ දෙවෙනියා. එතකොට ඒ තැන ලැබුණොත් මම කතා කරනවා. ඇත්තටම එතකොට මෙතනදී ජ්‍යෙෂ්ඨතාවය මත සැලකීමක් කරලම නැද්ද? ජ්‍යෙෂ්ඨතාවය මත සැලකන්න ඕනේ. පක්ෂේ තියෙනවා යම් යම් ජනතා ප්‍රතිචාර හුඟක් දේවල් මේ කරුණවලි සලකා බලන්න ඕනේ. පක්ෂයේ පිළිගැනීම සලකා බලන්න ඕනේ. ඒ සියල්ලම නොසලකා හැරලා යම් යම් මට ඕන විදියට ඒවා කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. මේ පාසල් කෙනෙකුටවත් අඩුම තරමේ සමග ජන බලවේගයේ නියමිත තැනක් නැහැ කියලා දෙකේ නොකතුමා. මේ කටයුත්තේදී මට ඒකට මම පක්ෂයට වරද පටවන්නේ නැහැ. පක්ෂය ඒකට ගාව ගන්නේ නැහැ. නමුත් ඒ කටයුත්ත සංවිධානය කරපු පුද්ගලයින් ඒ වරද කරලා